නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers Sri Lanka's number 1 computer solution. ලංකාවේ හැමදෙනාම දන්න ජනප්‍රිය දානපතිය තමයි ප්‍රියාන් මැනික් කියන්නේ. ඉතින් ඔහු අධිවේගී මාර්ගයේ ඔහුගේ නිල රතෙන් ගමන් ගන්න අවස්ථාවේදී අධිවේගී මාර්ගයේ අනතුරක් වී තිබුණා. ඉතින් ඔහු වහාම ඔහුගේ ජංගම දුරකථනෙන් එම අනතුර ලයිව් වීඩියෝ ඔස්සේ පටිගත කරා. ඉතින් එම අවස්ථාවේදී ඔහු ඉදිරිපත් වෙනවා ඔහුගේ පෞද්ගලික රතෙන් එම අනතුරටපත් රෝගීන් කිහිපයක් තමන්ගේ වාහනය දාගෙන රෝහල වෙත ඇතුළත් කරන්න. ඉතින් එම රෝගීන්ව රැගෙන යන අවස්ථාවේදී ප්‍රියාන් මැනික් වාහනය ධාවනය කරන ගමන් ලයිව් වීඩියෝ එක ඔස්සේ තමයි යන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී ප්‍රියාන් මැනික් කියනවා, අනේ මේ වීඩියෝ එක බලන අය මට අධිවේගී මාර්ගෙන් ඉඩ දෙන්න, අධිවේගී මාර්ගයේ ඉන්න අය මට වහාම ඉඩ දෙන්න කියලා කියනවා. අනේ පාරේ ඉඩ දෙන්න මට පුළුවන් තරම් ඉක්මනින් මේ මට ඉඩ දෙන්න පාරේ ඉඩ හදා දෙන්න පුළුවන් තරම් ඉක්මනින්. ඉතින් ඔබ හොඳ ආකාරවම දන්නවා වාහනය ධාවනය කරන ගමන් කිසි කෙනෙක් ලයිව් වීඩියෝ බලන්නේ නැහැ. විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේ වගේ ධාවනය කරන වාහනයක රියදුරෙක් කවදාවත් ලයිව් වීඩියෝ බලන්නේ නැහැ. ඉතින් මේ කියපු වචනේ නිසා ප්‍රියා මැනිට දැන් ලංකාවම මෝඩයා මෝඩයා කියලා බැනවදිනවා. ඉතින් ඇත්තටම ප්‍රියා මැනික් කියන්නේ හොඳ දානපතියෙක්, මිනිසුන්ට උදව් කරන කෙනෙක්. ඒ වගේ කෙනෙකුට මෙහෙම බයින්නත් හොඳ නැහැ. ඉතින් ප්‍රියා මැනික් මේ බයින අයට මෙන්න මේ වගේ කතාවකුත් කියලා තිනවා. මම මිනිසු වෙනුවෙන් බොහොම උදව් කරන කෙනෙක්. මට මිනිසු වීඩියෝ කරලා මුදල් හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මිනිසුන් මට මෝඩයා කියලා බැනවදින නිසා මම ආයේ කවදාවත් කිසිම කෙනෙකුට උදව් කරන්න යන්නේ නැහැ. මම උදව් කරන්න ගිහිල්ලත් බැනුන් අහන්නේ මොකටද? ඉතින් ප්‍රියාම්මණික් බයින අයට මෙන්න මේ වගේ කතාවක් කියලා තියෙනවා. ඉතින් ඇත්තටම මිනිසුන් ගොඩකට ප්‍රියාම්මණික් මේ වෙනකොට උදව් කරලා තියෙනවා. ඒ වගේ මිනිස්සෙට බනින්න හොඳ නැහැ. අපේ YouTube නාලිකාවෙන් අපි කියන්නේ ප්‍රියාම්මණික්ට නැවතත් වැඩ කටයුතු කරගෙන යන්න ඔහුට අවස්ථාව දෙන්න ඕනේ. ඉතින් ඔබටත් මේ ගැන කියන්න අදහසක් ඇති, අන්නේ අදහසත් පහතින් දක්වන්න අමතක කරන්න එපා.